මම 2014 තමයි මුලින්ම ජාතික වර්තාව පිහිටෙව්වේ. මම 2014 ඉඳලා 2018 වෙනකන් හත් වතාවක් ශ්‍රී ලංකා රෙකෝඩ් එක බ්‍රේක් කරලා තියෙනවා. ඇයි රට දාලා යන්නේ හිතුවේ? නැෂනල් ලෙවල් එකේ ඇත්ලීට් කෙනෙක් ගත්තන් පස්සේදී කයාලගේ අනාගතය කියන එක දකින්නේ. රටේ තමයි මේ ෆෝසස් වලට හිර කරගෙන ළමයි තියාගෙන ඉන්නේ. ජීවිකාව විදිහට ඕස්ට්‍රේලියාව කරන්නේ ෂෙෆ් කෙනෙක් විදිහට. ඔව්. අයෂා මදුවන්ති ලංකාවේ මලලු ක්‍රීඩාව තුල දශක දෙකකට ආසන්න කාලයක් ඇසුණු නමක් ඒ වගේම බොහෝ දක්ෂතාවයන් සහිතව ක්ෂේත්‍රයට එළඹිලා විවිධාකාරයේ දස්කම් දක්වලා හැබැයි අද වෙන විට රට අතහැරලා යන තත්ත්වයට පත් වෙලා ඇත්තටම ගිහිල්ලා හැබැයි යන තැන වැඩ පෙන්වන තරුණියක් දක්ෂ මලලු ක්‍රීඩිකාවක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මලලු ක්‍රීඩිකාවක් පිටියේ දස්කම් දක්ව මේ ආයෂා මදුවන්ති තාමත් ආදරෙන් පිළිගන්නවා මොමදරෙන් පිළිගන්නවාද SL sports නේ ඇයිගෙන මේ වෙලාවේ කතා කරන්න හේතුවක් තියෙනවා ඒ තමයි ඔබ අහුම්කන් දුන්නා නම් ප්‍රවෘත්ති වලට නැත්තම් අවධානයෙන් හිටියා නම් මේ ලෝකේ අමුතු අමුතු විදිහ තරග තියෙනවනේ එක එක රටට ආවේනික වෙච්ච තරග එහෙම තරගයක් තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන මේ ටුනටෝස් නේ කියන්නේ ටුනටෝස් කියලා තරගයක් තියෙනවා ඒකේ අතීතයේ මහකර 1970 දශකේ ඉඳලා කරගෙන ආපු තරගයක් ඒක ඉස්සර කරලා තියෙන්නේ ලොකු ටුනා මාළුවෙක් අරගෙන මේ මාළුව ඈතට විසිකිරීමේ තරගයක් හැබැයි පසු කාලිනව ඉතින් ඇත්තම මාළුවෙක් නෙවෙයි ඒක කිලෝ 10ක් බර කිලෝ 10ක් බර කෘතිම මාළුවෙක් හදලා ඒක විසිකිරීම තරගයක් බවට පත් වෙලා ඒ තරගයේ විශිෂ්ට දස්කම් දක්ව ක්‍රීඩිකාවක් බවට පත් වෙලා ආපහු ඇය ගැන කතා කරන්න පටන් ගත්තට පස්සේ මෙන්න මට හොයාගන්න ලැබුණා ඇය දැන් ලංකාව අතහැරලා ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නවයි කියලා. ඉතින් කොහොම හරි ලංකාවට ආපු වෙලාවේ මෙන්න අල්ලගත්තා ඔබ වෙනුවෙන් කතා කරන්න. ඉතින් මේ කොම කතාවට යන්නේ ඉස්සෙල්ලා ටුනටෝස් ගැන කියමු. ඔව් අයියේ. ඒක මගේ ෆස්ට් කම්පිටිෂන් එක. ඇත්තට ටුනටෝස් කියන්නේ එහෙ पोर्ट लिंकन के प्रदेश पोर्ट लिंकन के ऑस्ट्रेलिया सी फुड बेदाहरी प्रधानम नगरी इतनी एक टूना टोस्कन कंपटीशन अड्डी गुड़ा कल कल तमें पटंगा इला एक पब्लिसिटी वेडिकरा सी फुड बेदाहरी में पब्लिसिटी वेडिकरा तम टूना टोस्कला टूना फेस्टिवल के फेस्टिवल ऑर्गनाइज कर एक इवेंट का टूना टोस्किया दुष्कर पलाता ආයෂා හැබැයි මුලින්ම කරේ පුංචි කාලේ විසයට දුවප එක එච්චරයි කලේ ඔව් ඊට පස්සේ කොහමද මේ විසිකිරීම සබලට මාරුනේ මම පොඩි කාලේ අතර 1999 මගේ 5 වසරෙදි තමයි මම රනින් ඉවෙන්ට්ස් වලට ආවේ මීටර 50 75 තමයි දුවදුවේ හිටියේ ඊට පස්සේදී මම අන්ඩර් 13 වෙනකම් වගේ රනින් තමයි කරේ අයියේ මොකද ට්‍රොවෙන් ඉවෙන්ට්ස් පොඩි කාලේ දිනෑ නේ අපිට සහ ඊට පස්සේ මම අන්ඩර් 17 එද්දී මේ තමයි මම ඩිස්කස් ත්‍රෝ එකට මූනේ මගේ ඉස්කෝලේ හිටපු PTI ගුරුතුමා උපුල් රණසිංහ කියලා ඉතින් එයා තමයි එයා හොඳ ත්‍රෝව කෙනෙක් සබරගමු පළාතේ ඉතින් ඒත් එක්කම අපිට මල්ල ක්‍රීඩා කියලා පාඩමක් තිබුණා ඔය පාඩමේදී ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා අපිට විසි කරන්න දුන්න කවපෙත්ත ඉතින් එදා තමයි එයා දැක්කේ මම සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක ඉන්නවා විසි කරන් විසි කිරීමේ ඉවෙන්ට් එකකට ගැලපෙන ක්‍රීඩිකාවක් කියලා හිතුවේ එයා එහෙම තමයි මම අර ත්‍රොවින් කියන ඉවෙන්ට් ත්‍රොවින් ඩිස්කස් ත්‍රෝ ඉවෙන්ට් එකට ආවේ ඇත්තරම. ඒ කියන්නේ ජවනේ ඉඳලා පිටියට මාරු වෙලා ඩිස්කස් එක තමයි මුලින්ම විසිකිරීමේ ඉසවක් විදිහට සහභාගී වෙන නැත්තම් කවපෙත්ත. ඔව්. දැන් මේ කවපෙත්ත විසිකිරීම කොයිතරම් දුරට ඔබ ප්‍රගුණ කරනවද? කවපෙත්ත විසිකිරීම මගේ පර්සනල් බෙස්ට් තියෙන 43.15 මීටර්. ඒක 2018 මම දැම්මේ. ඔව්. ඊට පස්සේ කවපෙත්ත ඉඳලා ඒ මිටිය විසිකිරීමට මාරු වෙන්නේ ඒක ලොකු කතාවක් මම ඇත්තටම ත්‍රෝවින් ඉවෙන්ට් එකක් විතර ඩිස්කස් ත්‍රෝ විතරයි කරේ නමුත් මගේ අතේ මේ ෂෝල්ඩර් එකේ ලොකු ඉන්ජරි එකක් ආවා ඒකෙදි මට ඇත්තටම ගොඩාක් අමාරු වුණා ඩිස්කස් ත්‍රෝ එක කන්ටිනියු කරගෙන යන්න ඉතින් ඒකත් එක්ක මගේ කෝච් මේ මාධව සෙනරත් එයා බැලුවා මට මොකද්ද කරන්න පුළුවන් ඉවෙන්ට් එක කියලා මම ඒ එක්තරා කාල සීමාවක හිතාගෙන හිටියා හෙප්ටැත්ලන් කරන්නත් ඒකෙදි ත්‍රෝවින් ඉවෙන්ට්ස් ටිකක් ඇඩ් වෙලා තියෙන නිසා නමුත් ඒකෙදිත් මට ජැවලින් ත්‍රෝ එක ඇඩ් වෙලා තියෙන නිසා බලපෑවා ෂෝල්ඩර් එකේ ඉන්ජරි එකට. ඒක නිසා ඒ කාලෙදි හැම ත්‍රෝ එක කියන්නේ ලංකාවේ පටන් ගත්ත කාලේ 2010 තමයි පටන් ගත්තේ.
ඉතින් 2014 වෙදී අවුරුදු 4ක් වගේ කාල සීමාවක් නිගහිලා තියෙන්නේ මට අලුත් ඉවෙන්ට් එකත් අලුත් ට්‍රයි කරලා බැලුවා ඒක හරි ගියා ඉතින් ඊට පස්සේ ජාතික වර්තාවක් තියෙනවා ජාතික වර්තාවක් තියෙනවා කීයද ජාතික වර්තාව මම 2014 තමයි මුලින්ම ජාතික වර්තාව පිහිටෙව්වේ ශ්‍රී ලංකා නැෂනල් රෙකෝඩ් එක ඒක 42.74ක් ඊට පස්සේ මම 2014 ඉඳලා 2018 වෙනකන් 7 වතාවක් ශ්‍රී ලංකා රෙකෝඩ් එක බ්‍රේක් කරලා තියෙනවා දැනට මගේ පර්සනල් බෙස් තියෙන්නේ 48 සෙන්ටිමීටර 6.2යි 2018 වර්ෂයේ අයෂා මදුවන්තී කියන නම ලංකාවේ මලල් ක්‍රීඩාවේ මෙච්චර කියවෙලත් ඔබගේ නම යටින් ජාත්‍යන්තර පදක්කමක් නොමැති වීම ගැන කනගාටුවක් නැද්ද තියෙනවා මොකද මට තිබ්බ සාෆ්ට් මීට් එකකටවත් යන්න බැරි තත්යක් තිබ්බා තත්යක් කියන්නේ මට chance එකක් හම්බුනේ නැහැ ඇත්තටම නමුත් මට ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් දෙකක් වගේ හම්බෙලා තියෙනවා තායිලන්ඩ් ඕපන් චැම්පියන්ෂිප් එක 2017 2018 මොක්පෝ කොරියා තියෙන ත්‍රොවින් කම්පිටිෂන් එකත් හම්බුණා නමුත් මට ඒකෙදි ටිකක් ඒ කම්පිටිෂන්ස් වල ලෙවල් එක වැඩි ගොඩක් හොඳ ත්‍රෝවර්ස් ලේනවා මගේ ලෙවල් එක පොඩ්ඩක් අඩුයි එතෙන්දි හැබැයි මට සාෆ් ක්‍රීඩා වලලක් හම්බෙලා නැහැ කවදාවත් සාෆ් එකක් හම්බුණා නම් මෙඩල් එකක් ගේන්න තිබුණා නමුත් මට ප්‍රශ්න තියෙන මට හම්බෙච්ච නැති එක ඇයි රට දාලා යන්න හිතුවේ ඒක මෙහෙමයි මට මං ආසයි මේ මා ඒ කියන්නේ මගේ ක්‍රීඩා ජීවිතේ ටිකක් ටොප් ලෙවල් එකට ගන්න මං ඒක ලංකාව ඇතුළතදී දැක්කේ නෑ අයි ඒ කියන්නේ නැෂනල් ලෙවල් එකේ ඇත්ලීට් කෙනෙක් ගත්තන් පස්සේදී එයාට ක්‍රීඩාව කරලා එතනින් ඉවරයි මං ඊට එහා දෙයක් එයාලගේ අනාගතය කියන එක දකින්නේ නෑ මේ ඉතින් ඒක මගේ හිතේ හැමතිස්සම වැඩ කරා ඉතින් මට ඕනුනේ එතනින් ක්‍රීඩාව නවත්තලා මොකද මං ක්‍රීඩාවට ගොඩාක් ඇතරම කියනනම් වචනේ පණ ඇරපු කෙනෙක් ඉතින් මට ඕනුනා ඒක කන්ටිනියු කරගෙන යන්න ලංකාවේදී මට ඒ තත්ත්වෙ මන් පේනුන්නේ නෑ මට ඕනුනා මගේ අනාගතේ ක්‍රීඩාවත් එක හදාගන්න ඒ නිසා තමයි මට යන්න හිතුනේ ගියාට පස්සේ එහෙදි දැන් ඔබ දැන් මේ ටුනටෝස් කියලා කියන වෙනම කතන්දරයක් නේ වෙනම කතන්දරයක් ඇත්තටම අර ෆෝමල් ඇත්ලටික් කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් කියන්නේ නියම ක්‍රමවේදයට හදපු මල්ල ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න තාම බැරි වුණාද නැත්නම් අවතීර්ණ වුණාද අවතීර්ණ වුණා මම ගියා මම එහෙත් කම්පිටිෂන්ස් කරා ගොඩක් කම්පිටිෂන්ස් කරා මට ආරංචි වුණා මේ ස්ටේට්ස් නැත්නම් ප්‍රාන්ත රාජ්‍ය තරඟවලට සහභාගී වුණා ඒක මොකදුනේ ඔව් මම සහභාගී වුණා මොකද මම මුලින් හිටියේ මෙල්බර්න් එතකොට මම වික්ටෝරියා ප්‍රාන්තය තමයි නියෝජනය කරේ එහෙදි මම කම්පිටිෂන් AVSL කියලා ඒකේ එහෙ ලීග් එකක් යනවා ඒක පටන් ගත්තන් පස්සේ සතියක් හැම සතියෙම කම්පිටිෂන්ස් යනවා ඉතින් මට පුළුවන් මම වැඩ කරන ගමන් මම ප්‍රැක්ටිස් කරලා මම ඒ කම්පිටිෂන් වල සහභාගී වුණා ඒක මම ෆස්ට් ප්ලේස් අරන් තියෙනවා සෙකන්ඩ් ප්ලේස් අරන් තියෙනවා ඒ අතරේ වික්ටෝරියා කියන ප්‍රාන්තේ මම 4 වෙනි ස්ථානය අරන් තියෙනවා 2021 වර්ෂේ සහ ඊට පස්සේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් 2021 මම ඕස්ට්‍රේලියා නැෂනල් එකටත් සහභාගී වුණා දැන් කතාව වෙන පැත්තකට යනවා දැන් බලන්න ජවනයි සවුලින් පටන් ගන්න පුංචිම කාලේ විසිකිරීමේ සවුස්සේ කවපෙත්තට ඇවිල්ලා ඊට පස්සේ මිටිය විසිකිරීමට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ටුනටෝස් වගේ කරලා හැබැයි දැන් මේ වෙනකොට ජීවිකාව විදිහට ඕස්ට්‍රේලියාව කරන්නේ ෂෙෆ් කෙනෙක් විදිහට ඔව් සුපර් වේදියෙක් විදිහට වැඩ කරනවා සුපර් වේදිනියක් මොකක්ද මේ කතාව ඒක මෙහිමයි අපි දැන් ඇත්තට මම ඕස්ට්‍රේලියාවේ සෙටල් වෙන්න බලාගෙනනේ ඉතින් PR එක ගන්න එක එක පාත් තියෙනවා ඉතින් මට ඊසෙම පාත් එක උනේ ෂෙෆ් කියන පාත් එක ඉතින් මම ගියේ ඇත්තටම වෙන දෙයක් ස්ටඩි කරන්න ස්පෝර්ට්ස් ස්ටඩි කරන්න නමුත් මගේ PR පාත් එක මට හදා ගන්න ඕන නිසා මම අර ෂෙෆ් කියන පාත් එකට මූණා PR එක ගන්න ඕන නිසා ලංකාවේ නැෂනල් කම්පිටිෂන් එකක් කරේ කියන්නේ ජාතික ක්‍රීඩා වලට හරි ආයේ සහභාගී වෙන ආසාවක් තියෙනවද ආසාවක් තියෙනවා මේ කාලෙදි මට ටිකක් මම ෆුල් ටයිම් වැඩ PR එකේ වැඩත් එක්ක ටිකක් රීජනල් ඒරියා එකකට මූ වෙලා ඉන්නේ ඉතින් පොඩ්ඩක් ඒරියා එකේ මට ෆැසිලිටීස් පොඩ්ඩක් අඩුයි ත්‍රොවින් කරන්න නමුත් මම මගේ ෆිට්නස් එක තියාගෙන ජිම් එකේ කරන වේට් ලිෆ්ටින් හරි වේට් ෂෙඩියුල් එක මම කරගෙන යනවා ඉතින් මම දැන් තව ටික කාලෙකින් සිටි එකට මූ වෙන හිතාගෙන ඉන්නවා ඒකත් එක්ක මම කන්ටිනියු කරලා අනිවාර්යෙන් නැෂනල් රෙකෝඩ් එක බ්‍රේක් කරන්න හිතාගෙන ඉන්නවා ඔයාගේම රෙකෝඩ් එක ඒ කියන්නේ ඔයා කලින් තියලා ඊට පස්සේ ඔයාගේ කඩපු රෙකෝඩ් එක ආයෙ කඩන්න යනවා අනිවාර්යෙන් ආයෙ මොකද මට එකක් ආසාව තියෙනවා අනිත් දේ මම ආස නැහැ මේ ශ්‍රී ලංකන් රෙකෝඩ් එක මේ මට්ටමේ මට දාන්න පුළුවන්කම තියෙද්දි මේ ලෙවල් එකේ තියෙන මම ආස නැහැ මම ආසයි ඒක තව টপ ලෙවල් එකට අරගෙන යන්න හරි දැන් එනවා අපි තවත් තැනකට ඒක තමයි දැන් ඔබ කිව්ව ක්‍රීඩාවේ දිගටම ඉන්න ආසයි. ඒක තමයි ඕස්ට්‍රේලියාවට යන්නත් හේතුවක් වුණේ. හැබැයි ඔබට දැන් ලංකාවේ දැන් තියෙන තත්ත්වෙත් එක බලුවට පස්සේ මිටිය විසිකිරීම ඉසව්ව සාෆ් තරඟවලට සහභාගී වෙන්නේ නැත්තර පවත්වන්නේ නැහැ. එතකොට ආසියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ ඔලිම්පික්ස්
එහෙම වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඒ වගේ එකකට ගිහිල්ලා පදක්කමක් දිනන තියෙන අවස්ථාවලත් හරි අඩුයි දැන්. එහෙමනම් මිටිය විස කිරීම කියන එක කන්ටිනියු කරලා මොකක්ද එහාට කරන්න යන්නේ එතන ගියාට. මෙහෙම එකක් මගේ ආසාව අනිත් එක ශ්‍රී ලංකන් රෙකෝඩ් එක සම දැන් 48 and 76 තියෙන්නේ. ඉතින් මං ආසා ඒක සාමාන්‍යයෙන් උඩ ලෙවල් එකට අරන් 50 මීටර 50 පාස් කරලා වගේ උඩ ලෙවල් එකට අරන් යන්න. මෙහෙම ඒකේ වාසියක් නැති කියන්න බෑ. මොකද වර්ල් ලෙවල් එකේ ගත්තන් පස්සේ අපි ගොඩක් පල්ලේ හයින්නේ මේ හැම ත්‍රෝ එකෙන්. නමුත් ඒ සාමාන්‍ය ලෙවල් එකට අරගෙන පුළුවන්කම තියෙද්දි ඇයි මං අරන් නොයන්නේ කියන එක මට හිතරවාදයක්. ඉතින් මං ආසයි ඒක සාමාන්‍ය මට්ටමකට ගිහිල්ලා මට පුළුවන් උපරිමේ ගිහිල්ලා තියන්න මං ආසයි. ඒ කියන්නේ බාර එක උස්සලා මට ඒකේ වාසියක් මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං ආසයි ඒක টপ ලෙවල් එකට අරගෙන යන්න. ඔතනින් එහාට ඔස්ට්‍රේලියාව තුල කොහොමද ස්ථාපිත වෙන්න බලාපොරොත්තු? මොනවද කරන්න බලාපොරොත්තු අනාගතයේදී? මිටිය විස කිරීමෙන් පස්සේ. දැනට මම ඒ කියන්නේ PR එක ඇප්ලයි කරලා ඉන්නේ අය. මම PR එක හම්බුනම් පස්සේ මම ආයේ ස්පෝර්ට්ස් ফুল ටයිම් කියන ඒ පැත්තට යමු වෙනවා. ඉතින් ඇත්තටම දැන් මම part time වගේ තමයි sports කරන්නේ, full time වැඩ කරන්නේ. ඉතින් එහෙම වෙලා තමයි මම මේ events වලට හරි සහභාගී වුණේ. ඒ විදියට මට PR එක හම්බුණු කාලෙක හරි මම කැමති එක full time කරලා මම එහෙ ස්ථීර වෙලා ස්ථීර පදිංචිය හම්බුණක් ගම මට පුළුවන් මගේ full time ම මගේ sports වලට යොමු කරන්න. මොනවද full time sports වල කරන්න දැන්? මම ආසයි ඉස්සරහට fitness trainer කෙනෙක් වෙන්න. ඉතින් ඒක තමයි මගේ target එක. දැනට මම ඒකට වැඩ කටයුතු සලසගෙන යනවා. ඒකට එහෙම හිතන ලයිසන්ස් නැත්නම් බලපත්‍ර අවශ්‍යයි සුදුසුකම් අවශ්‍යයි මොනවද කරන්නේ? ඔව්. ඒකට මම ස්ටඩීස් කරන්න ඕනි. සර්ටිෆිකේට් 3 එකෙන් තමයි පටන් ගන්නෙ. ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් කියන්නේ සර්ටිෆිකේට් 3 එක කරන් අපි 2 years ස්ටඩි කරන්න ඕනි. ඉතින් 2 years ස්ටඩි කරලා මම කැමතිද මේ පාත් එකට යමු. දැන් ටිකක් විද්‍යාත්මක ප්‍රශ්නයක් අහන්නේ. ඔව්. දැන් ඔස්ට්‍රේලියාව ගත්තට පස්සේ මොකද ඔබ ක්‍රීඩා හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් නිසා ඔස්ට්‍රේලියාව ගත්තට පස්සේ ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩාවට ලොකු ඉතිහාසයක් නැහැ. ඔව්. ලොකු ඉතිහාසයක් නැහැ. හැබැයි පහුගිය අවුරුදු 20ක විතර කාල පරිච්ඡේදය තුළ ඔස්ට්‍රේලියාවේ මලල ක්‍රීඩාව පුදුම විදිහට නැගී ආවා. ඒගොල්ල මොනවද කළේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මොනවා හරි දෙයක් කරුවා ඔලිම්පික් මට්ටමේ පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමේ පදක්කම් දිනන මලල ක්‍රීඩකින් බිහි කරා. මොනවද ඒගොල්ල කරලා තියෙන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්. මොකද අපිට ඊට වඩා මලල ක්‍රීඩාවේ ඉතිහාසයක් තියෙනවා. ඒත් අපි දැන් එතෙන්ට අවිල්ලා නැහැ. මොකද්ද කරන්න පුළුවන්? ඔව්. මෙහෙමයි පළවෙනි දේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ෆැසිලිටීස් තියෙන්න ඕනයි. ඒ ආසාව ඇති වෙන්නේ මං අපේ රටෙත් ඔස්ට්‍රේලියාවෙත් කම්පෙයා කරද්දි දකින්නේ අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩාක් කැපකිරීමක් කරනවා. නමුත් එයාලට අවශ්‍ය ෆැසිලිටීස් නැහැ සහ ගවර්න්මන්ට් එකෙන් ලැබෙන්න ඕන දේවල් ලැබෙන්නේ නැහැ. දැන් ඔය ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ? මම පොඩි කවුන්ටර් ඇටැක් කරන්නම්. හේතුව අපිට ඇහෙන දේවල් right? අපි මාධ්‍ය වෙනින් අපිට දැන් බා ඉස්සර අසවල් ඇත්ලීට්ලා දිව්වේ පහසුකම් තිබිලාද? අසවල්ලු දිව්වේ සෙරප්පු තිබිලාද? සපත්තු තිබිලාද? මෙහෙමද මෙහෙම මෙහෙමද කියලා ඔය වගේ ඔය මතය ඉදිරිපත් කරපු ගමන් මේකට ප්‍රතිවිරුද්ධ මතයක් විදිහට මේක ඉදිරිපත් වෙනවා. ඒක කොහොමද කවුන්ටර් කරන්නේ? ඒක අපිට එහෙම කියන්න බෑ. දැන් හිතන්න දැන් තියෙන සුගතදාස ක්‍රීඩාංගණයේ හරි දියගම ක්‍රීඩාංගණයේ හරි ඒව ළමයට ඇත්ලීට් කෙනෙක්ට දුවන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එක නෑ. හැබැයි 99 96 97 98 දමයන්ති දර්ශා එතකොට සුගත් තිලකරත්න මේ වගේ මේ මේ ශ්‍රියානි කුලවංශ ගොඩාක් ඇත්ලීට්ස්ලා එයාලට දුවන්න ඕන ෆැසිලිටීස් ඒ කාලෙත් තිබ්බා නෑ කියන්න බෑ. ඔබ කියන්නේ ඒ කාලට තර පසුකම් පහත වෙట్లా දැන්? අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒ කියන්නේ සුගත් දර්ශා ශ්‍රියානි රොහාන් රංග අශෝක එයායි දුවන කාලටත් වඩා සත්‍ය පහතයි ගොඩක්ම පල්ලෙහා තියෙන්නේ ෆැසිලිටීස් පැත්තෙන්. ෆැසිලිටීස් පැත්තෙන් සහ ගවර්න්මන්ට් එක ළමා කියන්නේ ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට සලකන විදියෙන් හැම පැත්තකින්ම ලංකාව ක්‍රීඩිකාව ගොඩක් පල්ලෙහා ඉන්නේ. හරි කනගාටුයි. ඔව් හරිම කනගාටුයි. ඒක තමයි ලොකුම හේතුව ඔබ දකින්න ඔස්ට්‍රේලියාව සම්පත වෙනවා. ඔව් සහ නෑ තව ගොඩක් දේවල් තියෙනවා. මෙහිමයි අනිත් එක මෙහි ඇවිල්ලා ඇත්ලීට් කෙනෙක් අර ෆෝසස් වල ජොයින් වෙලා හරි එහෙමනේ සාමාන්‍ය ළමෙක් දැන් ඉන්න ළමෙට ඉතින් එයාලගේ ෆැසිලිටීස් හදාගන්න එයාලට ඕන දේවල් කරගන්න අර ෆෝසස් වලින් එන පේමන්ට් එකත් එක තමයි කරන්නේ. හැබැයි එහෙ එයාලා ඇවිල්ලා එයාලට අවශ්‍ය දේවල් ගන්න හරි එයාලා ජොබ්ස් කරනවා සහ අවට ඕන තැනක ග්‍රවුන්ඩ් තියෙනවා. ඒ කිලෝමීටර 10ක් අප්සරි ගත්තන් පස්සේ ග්‍රවුන්ඩ් දෙක තුනක් තියෙනවා එයාල. සින්තටික් ට්‍රැක්ස් අපේ බලන්න ලංකාවේ සින්තටික් ට්‍රැක් කීයද තියෙන්නේ කියලා. හැබැයි ඒකත් ස්ටෑන්ඩඩ් මට්ටමක නැහැ. එයාලට දැන් අපි ඔස්ට්‍රේලියාවේ ක්ලබ් එකක් ගත්තම ඒ ක්ලබ් එකට අදාළ හැම ක්ලබ් එකටම අදාළ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. දැන් මම පාස්ටිපේට් කරේ රින්වුඩ් කියන ක්ලබ් එකට. ඒකට අදාළ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මෙහි නැෂනල් ඇත්ලීට් කෙනෙක්ට දුවන්න හොඳ ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න බෑ. ඒ කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එක නැහැ. මෙහි ග්‍රවුන්ඩ් සල සහ ඒ ළමයට ඔළුව කියන දේ හරි නිදහස්. මෙහි ළමයට ජීවන දැන් ජීවත් වෙන්න
යාල ෆැමිලිස් බලා ගන්න ඕනේ. යාලට අවශ්‍ය දේවල් ගන්න ඕනේ. ඔය ස්පෝර්ට්ස් වලට අදාළ දේවල්. ඒ දේවල් කරගන්න මේ හැම වෙන පඩිය මැද යාල ජීවත් වෙන්න. නමුත් ඔස්ට්‍රේලියාව වල කරන්නේ ගවර්න්මන්ට් එකෙන් හැමදේම සප්ලයි කරනවා. ඉතින් ඒවත් එක බලද්දී යාල හරි රිලැක්ස්. අපේ ඇත්ලීට් කෙනෙක් ගත්තන් පස්සේදී අපේ මං හිතන්නේ යාල ගොඩක් ස්ට්‍රෙස් එකේ කරන්නේ. ඒක තමයි ප්‍රධාන හේතුව. ආයිෂා මං ඊළඟට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ නැත්තම් නොදෙන්න පුළුවන් හේතුව වත් එක්ස් එයාර්ෆෝස් නිලධාරීනක හිටපු එයාර්ෆෝස් වල නැත්තම් ගුවන්විදුලියට වැඩ කරපු කෙනෙක් නිසා ඊළඟ ප්‍රශ්නෙට උත්තර නොදෙන්න වට සම්පූර්ණ නිදහස් දෙනවා. හැබැයි මගේ ප්‍රශ්නේ මේකයි. මෑත කාලේ පහුගිය අවුරුදු 15 කතර කාල පරිච්ඡේද තුළ මම දැකපු ට්‍රෙන්ඩ් එක තමයි මලල් ක්‍රීඩකෙක් ඉස්මතු වෙනකොට එයාව හමුදා ත්‍රිවිධ හමුදා වලින් එකකට බඳවා ගන්නවා. ඒකට මම විරුද්ධ නැහැ. හේතුව අඩුමතර මේ මිනිස්සයාට කීයක් හරි අතට එනවා. අම්මට තාත්තට හරි රුපියල් 5000ක් මාසෙ අන්තිමට දෙන්න නැත්නම් තමන්ගේ කැම්බිම ටික හදා ගන්න හරි. ඒ නිසා හමුදා වලට ගරු කරන අය බලා ගැනීම ගැන. නමුත් ප්‍රශ්නයක් වෙනවා. ඇත්ලීට් කෙනෙක් හමුදාවකට බැඳුනට පස්සේ එයාගේ ඔලිම්පික් එක වෙන්නේ ත්‍රිවිධ හමුදා තරගාවලිය. නැත්නම් රෙජිමෙන්ට තරගාවලිය. එයාගේ ඔලිම්පික් එක ඒක තමයි. ඒක දින්නේ නැත්නම් ඔලිම්පික් දින්නත් වැඩක් නැහැ. එහෙම වුණාට පස්සේ ඇත්ලීට් කෙනෙක් සීමා වෙන්නේ නැද්ද? සීමා වෙනවා. අනිවාර්යයෙන්ම මට ඒක කියන්න ඕනේ මමත් මම මගේ අත්දැකීමෙන් කියන්නයි. මම ෆෝසස් සිටි 2009 ඉඳලා 2019 වෙනකන් අවුරුදු 10ක් 10කට කිට්ටු වෙන්න හිටියා. ඒ අතරේදී මම කරේ ස්පෝර්ට්ස් විතරයි. වෙන මට කිසිම ඒක ඇකඩමික්ද කිසිම දෙයක් නැහැ. මම ක්‍රීඩාවටම සීමා වෙච්ච ළමයෙක් වුණා. එතකොට අර ඇවිල්ලා තරුණ අපේ තියෙන තරුණකම ඒ ඔක්කොම ඒ අර අවුරුදු ටිකට සීමා වුණා. අපිට වෙන කිසිම දෙයක් ඉගෙන ගන්නද ඒ කිසිම දෙයක් නැහැ. ස්පෝර්ට්ස් විතරයි. ඒක මට හොඳටම දැනුණා මම ඕස්ට්‍රේලියාව ගියාට පස්සේදී. ඇයි මං ඉගෙන නොගත්තේ කියන එක මම ගොඩක් වොරි වුණා ඒකට. ඉතින් අනිත් අතින් දැන් මෙයාලා මේ රටේ තියෙන කම්පිටිෂන් එකක් ටාගට් කරන්න ඕනි. නමුත් ඒක ඊට වඩා ඉහළ මට්ටමකට ගෙනියන්න යාලා දැනගන්න ඕනි. මේ මොකද මං එහෙම කියන්නේ ඊට වඩා කම්පිටිෂන්ස් වැදගත්නේ. අපි අපේ රටේ තියෙන කම්පිටිෂන්ස් වැදගත්. නමුත් අපි හැමෝම එකතු වුණාන් පස්සේ අපි රටක් නියෝජනය කරන්නනේ යන්නේ. ඔය කියපු කතාව මම මෙහෙම සාරාංශ කරොත් මම හරිද වැරදිද කියලා කියන්නේ. ඒ කියන්නේ හමුදාවකට බැඳිලා ක්‍රීඩාව කොහොම හරි තමන් විසින් කරගෙන යන එකට නැත්නම් හමුදාවක විසින් ක්‍රීඩකෙක් බලා ගන්නට වඩා හොඳයි රජයේ විසින්. එහෙම නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශ විසින් තෝරාගත්ත කණ්ඩායමක් සම්පූර්ණ කාලිනව බලාගෙන පහසුකම් සපයලා ඒ අයව ජාත්‍යන්තර මට්ටම ගෙනෙන එක. ඒකද ඔය කියපු කතාව අදහස්? අනිවාර්යෙන්. ඒක තමයි ගොඩක් රටවල වල වෙන්නේ. නමුත් අපේ රටේ තමයි මේ ෆෝසස් වලට හිර කරගෙන ළමයි තියාගෙන ඉන්නේ ඇත්ලටික් වලට හරි වෙන ස්පෝර්ට්ස් ගේම්ස් වලට හරි. ඉතින් ඒක මම හිතන්නේ එයාලගේ තරුණ කාලේ සම්පූර්ණයෙන්ම නැති කරගන්න වැඩක් තමයි ඒක. ඉතින් මටත් ඒ ගැන සාමාන්‍යයෙන් මම ඊට එහා දෙයක් හිතුවා. ඉතින් ඒක නිසා තමයි මමත් මටත් මෙතනින් ගැලවිලා යන chance එකක් ආවේ. ඊළඟට ඔබේ පෞද්ගලික ජීවිතය ගත්තාට පස්සේ කොහොමද ඉදිරි කාලයේදී ෆැමිලි එකක් plan කරනවද? කොහොමද දරුවෝ බලාපොරොත්තු වෙනවද ඔස්ට්‍රේලියාවේ මෙහෙම අනාගතයක් හදා ගන්න මොනවද ඒ ටික වෙන්න යන්නේ? ඔව් මෙහෙමයි මම ඉස්සෙල්ලා PR එක අරගෙන settle වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අයියේ විවාහය ගත්තාන් පස්සේ මම හිතන්නේ ඒක අනිවාර්යයි කියලා. මොකද ඔස්ට්‍රේලියාවේ වගේ රටක තනියම උනත් ජීවත් වෙන්න වටපිටාව තියෙනවා හොඳම හොඳටම. ඒ කියන්නේ තීන්දුව කරන් දෙන්නේ විවාහ වෙන්නේ නැහැ කියලා? එහෙම මම කියන්නේ මෙහෙමයි මම විවාහ වෙන්න ඕනමයි කියලා හිතන්නෙත් නෑ විවාහ වෙන්න නෑ කියලා කියන්නෙත් නෑ එන විදිහට මුණ දෙනවා හරි හරි කෙනා හම්බුනොත් විවාහ වෙනවා විවාහ වෙනවා මං ආස නැහැ මොකද කොටු වෙලා ඉන්න ජීවිතයකට මම දැනට උපරිම නිදහසේ ඉන්න කෙනෙක් ඉතින් මං ආසයි නිදහස අත්විඳගෙන ඉන්න ඊළඟට මේ දැන් ඔබයි මමයි මේ මාධ්‍ය හමු වෙන කතා කරන්නේ හැබැයි ආයේෂා මාධ්‍යට කතා කරද්දි පුදුම පරිණත භාවයක් පෙන්වම් කරනවා සහ හොඳ හොඳ විනයක් හික්මීමක් ඇතිව ඔබ කැමරාවට සහ මයික්‍රොෆෝනය හසුරවනවා. එක වචනයක්වත් එඩිට් කරන්න නැති වෙන තරමට. හැබැයි අපි අද මලල් ක්‍රීඩිකාවක දැක්කට පස්සේ බොහොම ලාබාල වියේදී. මේ බොහොම අවාසනාවන්ත විදියට වැරදි දේවල් මාධ්‍යයට කියලා සමාජ මාධ්‍යයට කියලා අවසානයේදී මුළු කරිය එකක්ම නැති කරගන්න අවස්ථාවල් පවා දැකලා තියෙනවා. චූටි මලල් ක්‍රීඩිකාවක් පහුගිය කාලෙක එකක් දෙනලා මේ ගුවන්තොටුපළේ දීපු එක වචනයක් නිසා ඒක යාව බොහොම හැල්ලුවට ලක් වුණා. හැල්ලුවට ලක් වුණා. ඒ නිසා මේ පරිණත භාවයට ආවේ කොහොමද? මෙහෙමයි ඒක ඇවිල්ලා දැන් අපිට ස්පෝර්ට් ෆීල්ඩ් එකේ ගත්තන් පස්සේ එක දෙයක් තමයි අපේ ඇත්ලීට්ස්ලා වෙන දෙයක් ඉගෙන ගන්න බලන්නේ. එයාලට chance එකක් තිබ්බත් එයාලා හිතන්නේ ස්පෝර්ට්ස් විතරයි ජීවිතේ කියලා. ඇත්තට මේක නෙමෙයි. අපි ඇවිල්ලා ස්පෝර්ට්ස් කරන්න ඕනේ ඒක හරි අපේ ජීවිතේ කරගන්න ඕන. නමුත් ඊට වැඩිය ගොඩාක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. මම මෙහෙදිත් මම ගොඩක් ඒකට කොටු වෙලා හිටියා. මට එහෙ ගියන් පස්සේ තේරුණා අයිම ඉගෙන ගත්තේ නැත්තේ කියලා. දැන් ඉන්න මල්ල ක්‍රීඩා ක්‍රීඩිකාව හරි එයාලගේ ෆුල් ටයිම් මුළු ජීවිත කාලෙ මේකට යොමු කරනව මිසක්
වෙන කිසිම දෙයකට මං කියමු ඇකඩමික් දෙයකට ඒ කියන්නේ යොමු වෙන්නේ නැහනේ ඒක තමයි ප්‍රධාන දේ දැන් එයාලා අපි කියමු ඉන්ටර්වියු එකට කියලා කතා කරන්න දන්නේ නොලෙජ් එකක් නැහැ එයාලට එයාලගේ ඉවෙන්ට් එකේ හැරි එයාලට නොලෙජ් එකක් නැහැ ඉස්සර කාලේ වෙච්ච දෙයක් හරි ඉවෙන්ට් දැන් එයාලගේ කම්පිටිෂන්ස් වල කොහොමද එන්නේ ඉවෙන්ට්ස් වල පර්ෆෝමන්ස් මොනවාද වෙන කෙනෙක් වෙන කවුද අනිත් ඇත්ලීට් එයාගේ පර්ෆෝමන්ස් මොනවාද ඒව හොයලා බලන්න මේ මිනිසුන්ට ඒ ඇත්ලීට්ස් වල වෙලාවක් නැහැ ඉතින් ඒවත් එක්ක මෙහෙමයි මම ඇවිල්ලා එකක් අනිත් එක මගේ කෝච් ගොඩක් ස්පෝර්ට්ස් සම්බන්ධ පරිණතයි ඉතින් එයාත් එක මම හැමතිස්සෙම කතා කරනවා එයා මට දේවල් කියලා දෙනවා එකක් ඒක අනිත් එක මමත් හොයලා බලනවා ඉතින් මම ඇත්ලටික් වලට ආදරේ නිසා මම මේ වීඩියෝස් බලනවා වර්ල්ඩ් ලෙවල් එකේ මොනවද වෙන්නේ මේ දේවල් මම ඉගෙනවා හැමතිස්සෙම අපේ ජීවිතේ අපි ඉගෙන ගන්න එකනේ කරන්නේ සහ මම ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලත් ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ සම්බන්ධව ක්‍රීඩාවටම ගැලපෙච්ච විලාසිතා තියෙනවා සහ ක්‍රීඩාවත් එක්ක යන විලාසිතා තියෙනවා විලාසිතා ගැන මොකද කියන්නේ විලාසිතා අවශ්‍යයි ජීවිතේට මං ආසය ලස්සන ඇඳ කරලා ඉන්න සහ ඇඟ ලස්සනට තියාගන්න ඉතින් ඒකට ගොඩක් මහන්සි වෙනවා නැත්තේ නෑ ඉවෙන්ට් එකක් කරගෙන යන ගමන් ඒ පැත්තත් බැලන්ස් කරගෙන යනවා හොඳයි ඒක බොහොම සන්තෝෂයි ඔබත් එක්ක කතා කරන්න ලැබීම අතර මම කියන වගේ ඔයා රට ගියා කියලාවත් දන්නේ නැහැ හැබැයි මේ ආරංචියවට පස්සේ තමයි දැනගත්තේ ඔයා ලංකාවේ නැහැ කියලා හැබැයි ඇවිල්ලා මේ විදිහට අපිත් එක්ක කතා කරපුව ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔයා අනාගතයට අපි සුබ ප්‍රාර්ථනා කරනවා අපිට පේන අනාගතයේදී ලංකාවේ මිටිය විසිකිරීම වර්තාව අලුත් කරනවට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා බොහොම ස්තුතියි थैंक यू सो मच एसएल स्पोर्ट्स वाले तमाम गुड़ा की स्तुति अंत में मैं चांस लबा दूनटे बहुत स्तुति सब्सक्राइब करना सब्सक्राइब करना।